මේරට කවදාවත් ඉදිරි කවදාවත් බජට් කොච්චරවත් ඉදිරියට ගිය නෑනේ. දැන් කියන එකත් කියන දේවල් හුඟක් සිහින මාලිකා තමයි. හුඟක් දේවල් ගංජා වැවිල්ල ගැනත් කිව්වා, ගංජා වල පිටරට අරනවා කියලත් කිව්වා. මේ වගේ දේවල් තමයි කියවුනේ. හොඳයි, ඉතින් ගංජා වල පිටරට අරින්න නෙමෙයි මෙහෙම ගියොත් වෙන්නේ. ගංජා වල මේ රටේ මිනිස්සුන්ට බොන්න පුරුදු කරන්න වෙයි. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ බඩගේ ඉන්න නිවෙන්න අඩු ගානේ බීලා මත් වෙලා වැටිලා ඉඳී. ඔය ඊට පස්සේ උද්ඝෝෂණ කරන එකකුත් නැහැ. අයවැ ඉතින් හැමදාමත් වගේ ලොකු ලොකු කතා අරව පොරොන්දු වෙනවා, මෙයා පොරොන්දු වෙනවා, රට ලෝක ඉදිරියට ගෙනියනවා, අවුරුදු තුනකින් මෙච්චර කරනවා, අවුරුදු පහකින් මෙච්චර කරනවා, හැමදාම කියන දේවල් කර කිව්වා. හැබැයි මේවා කවදාවත් ප්‍රායෝගිකව සිද්ධ වෙලා නැහැ, කවදාවත් යථාර්ථවාදී වෙලා නැහැ. ටැක්ස් ගහන ඒවා ගැන කිව්වා, එක එක අංශවලින් ටැක්ස් ගහනවා, අරවයින් මේවයින් ඒ විදිහට නොයෙක් කතා කිව්වා. නමුත් මේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න බෑ ටැක්ස් ගහලා. මිනිසුන්ගේ ටැක්ස් ගහන්න ගහන්න දුප්පතාගේ බඩට තමයි වැඩියෙන් වදින්නේ. ටැක්ස් ගන්න තියා තුන් වෙලා කන්න තියා දෙවෙලක් කන්න බැරුව මිනිස්සු ඉන්නවා මේ රටේ. දැන්ටම 145ක් විතර ද්‍රවිඩ ත්‍රාවය කියන තැනින් පල්ලෙහාට වැටලා ඉන්නේ. එහෙම තියේදී තවත් ටැක්ස් ගහන්න කතා කරනවා. නමුත් වචනයක්වත් කතා කරේ නැහැ මේ රටේ තියෙන දූෂණය නවත්තලා, ආභාවිතය නවත්තලා, මැති ඇමතිවරු වෙනුවෙන් කරන අනවශ්‍ය නාස්ති නවත්තලා, ඊට පස්සේ ඕවර්ටයිම් ගෙව ගෙව අනිවාර්ය කරන අනවශ්‍ය නාස්ති වියදම් නවත්තලා, රට හරියට විගණනය කරලා ඒ ඔක්කොම හරහා රට ගොඩනගනවා කියලා වචනයක්වත් කිව්වේ නැහැ. මේකේ සමහර කරුණු තියෙනවා. සමස්තයක් හැටියට ගත්තම රට වැටිලා තියෙන්නේ. ඒකන්ද ඒ තියෙන කරුණු වලට අපිට ඒ කියපු දේවල් වලට අපිට විරුද්ධ වෙන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ප්‍රායෝගිකව කරන්න බෑ මේගොල්ලන්ට. ඒ කියපු කරුණු කාරණා කියවලා බැලුවම ඒ සමහර දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒකන්ද අපිට ඉදිරියේදී වාදිවාද වෙනකොට බලන්න වෙනවා මොන තැන්වලදීද අපිට අනුමත කරන්න පුළුවන්, මොන තැන්වලදීද අපිට කිසිසේත්ම අනුමත කරන්න බැරි කියලා.